ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුභම සුබෝදාසනක් ලේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට හසිරිගෙනෙන අතර උනස යහපා සුන්දර දවසක් ඔබටත් මටත් ආරම්භ කරන්නට දෙවියනාසේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහය නිසා අපි දෙවියනාසේ ප්‍රශංසා කරන හොඳයි. වෙනද වගේම අද දවසේ දෙවියනාසේගේ වචනේ යම් කාරණා කපීලි දරව කරගන්චනවා. අපි බලන් යනවා යෙසාය පොතේ 54 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. නුඹට විරුද්ධව සාධන කිසිම අවියක් සඵලවත් නොවන්නේය. විනිශ්චය කිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දියු නුඹ විසින් වරදට පත් කරනවා ඇත. ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවාගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් ඒ ආකාරය යයි ස්වාමීන් වහන්සේ කියනසේක. ආමෙන්. මේ ස්ථානයේ තුල දේව වචනයේ තුලින් ඔබට මට යම් කාරණාවක් කැලිදරව. මේ ස්ථානයේ කියනවා නුඹට විරුද්ධව සාධන කිසිඳු අවියක් සඵලවත් වෙන්නේ නැහැ. ආමෙන්. හාලෙලූයා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළොවේ ගමන් කරද්දී ඔබ තීරුම් ගත යුතුයි දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙන අනුග්‍රහයන් සහ ඔබ කළ යුතු දේ සහ දෙවියන් වහන්සේ ඔබට කර තිබෙනා වූ දේ ගැන ඔබට අවබෝධයක් අවශ්‍යයි. එබිටයි ඔබ දේවල් කාරණා සිදුවෙද්දී ඔබ දේවල් සිදුවෙද්දී ඔබගේ ජීවිතයේ ජයගන්න පුළුවන් ඒ අනුග්‍රහය ඔබට ලැබෙන්නේ ඔබ ඒව ගැන එළිදරව් ලබා ගැනීම තුළින්. මේ ස්ථානය තුල කියන්නේ ඔබට විරුද්ධව සාධන කිසිඳු අවියක් සඵලවත් වෙන්නේ නැහැ. ආමෙන්. මේ ස්ථානයේ කියනවා අපිට විරුද්ධව මොනවද මිනිස්සු හදන අවි. ඔබට මේ උදෑසන මම යම් කාරණාවක් කියන මිනිස්සු වචන ඔබට විරුද්ධව ප්‍රකාශ කරනවා. ඔබගේ ජීවිතයේ යහපත දැක්කම මිනිස්සුන්ට රිදෙනවා. ඔබ ප්‍රීතියෙන් ඉන්නව දැක්කම මිනිස්සුන්ට රිදෙනවා. ඔබ සන්තෝෂයෙන් ඉන්නව දැක්කම මිනිස්සුන්ට රිදෙනවා. ඔබ සුවෙන් ඉන්නව දැක්කම මිනිස්සුන් රිදෙනවා. තිනිස ඔබ දේව දරුවෙක් ලෙස මේ පොළොවේ ගමන් කරන කාල පරිච්ඡේදයේ තුල ඔබට උඩින් සිනාසෙන හැම මිනිස්සෙකම ඔබට යටින් වෛර කරනවා, ඔබට සාප කරනවා. ඔබ සන්තෝෂ, ඔබ යහපත, ඔබ ප්‍රීතියෙන් ඉන්නවා මිනිස්සු දකිද්දි ඔවුන් ඔබ දැකලා ඔබ සන්තෝෂ, ඔවුන් සන්තෝෂ වෙනවා වගේ ඔබට පෙන්වුවාට ඔවුන්ගේ යටි සිතින් අන්නේ අපිට නැහැ මේ ජීවිතය. බලන්නකෝ මෙහෙමයි, මේ විදියයි කියලා ඔවුන් ඔබ වෙනුවෙන් ඔවුන් විරුද්ධව දේවල් කරනවා. ඒ නිසා මේ ස්ථානය තුල කතා කරන්නේ එවැනි කාරණාවක්. මේ ස්ථානය තුල අපි පල්ලහටදී කතා කරනවා විනිශ්චය කිරීමට නුඹට විරුද්ධව නැගින සීලුම දිව් නුඹ විසින් වරදට පත් කරන ඇත. ආමෙන්. ස්ථානයේ ඒ පදේ පල්ලයාට කියනවා විනිශ්චය කිරීමට. හාලෙලූයා. මේ කියනවා විනිශ්චය කිරීම නුඹට විරුද්ධව නැගින සීලුම දිව් නුඹ විසින් වරදට පත් කරන ඇත. එහෙනම් විනිශ්චය කිරීමට ඔවුන් පාවිච්චි කරන මුඛය දිව පාවිච්චි කරනවා. ඔබට විරුද්ධව ඔවුන් කැරලි ගසනවා. ඔබට විරුද්ධව ඔවුන් කුමන්ත්‍රණ කරනවා. ඔබගේ ජීවිතය යහපත වෙනුවෙන් ඔබ නොදන්නවා වුණාට ඔබට විරුද්ධව බොහෝ මිනිස්සු ඔබගේ පවුලය, ඔබගේ ඥාති, ඔබගේ සහෝදර, ඔබගේ අසල්වාසීන් මේ බොහෝ අය ඔබට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා. ඔබ ඒ ගැන ඔබ අවබෝධයෙන් සිටිය යුතුයි. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළොව තුල ගමන් කරද්දී ඔබට විරුද්ධව බොහෝ අය සිටිනවා. මේ ස්ථානයේ කියනවා ඔබට විරුද්ධව බොහෝ දියු නැගින්නවා. ඔබට විරුද්ධව බොහෝ අය චෝදනා කරනවා. මේ ස්ථානයේ පල්ලෙහාට එද්දී කියන උන්වහන්සේකින් කොහොමද ගැලවෙන්නේ කියන කාරණාව මේ ස්ථානයේ ඔබට කියනවා විනිශ්චය කිරීම නුඹට විරුද්ධව නැගින්න සීලුම දියු
නුඹ විසින් වරදට පත් කරනු ඇත. එහෙනම් උන්වහන්සේ අපිට විරුද්ධව මනුෂ්‍යෝ කතා කරන වචනවලට උන්වහන්සේ මැදිහත් වෙන්නේ නැහැ. උන්වහන්සේන ඒක විනාශ කරන ඒකෙ තිබෙන බලේ බල රහිත කරන වාසගෙන ඔබට බලේ දී නාමයෙන් හාලලී ඔබ මේ නිතරව අල්ලගන්න. මේ ස්ථානයේ මුලක වනු ඔබට විරුද්ධව සාධන කිසි අවියක් සඵලවත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා නුඹට නුඹ විසින් ඒ දේවල් මැඩපවත්වන නිසා ඒවා සියලු දේ බලේ රහිත කරන්න උනාසිකන මම ඔබට බලේ දී දෙනවා. ඒ දිව්වල බලය නිෂ්පල කරන්න උන්වහන්සේ බලය ඔබට දී තිබෙනවා. ඒ නිසා ඔබ මේ පුලව තුල ගමන් කර ඔබ දේවවත් දරුවෙක් ලෙස ඔබ ගමන් කරාදී ඔබ සෑම දවසකම යාශ්නාවේ දෙවියන් වහන්සේ සමග ඔබ ගමන් කළ යුතුයි. හේතුව මිනිස්සු ඔබට විරුද්ධව කැරලි ගසමින් සිටිනවා. ආමෙන්. හාලෙලූයා. ඔබ එක සිනාසෙන බොහෝ අය ඔබට විරුද්ධව සිටිනවා. ඔබගේ ඥාති අසල්හසෙ බොහෝ අය මේ උදෑසන ඔබ මේ ලිදරව අල්ලගන්න. ඒ නිසා දේ වචනේ තුලින් ඔබට මට කිනා යේසුස් වහන්සේම යේසුස්වහන්සේ ගෝල්ට කියනවා පරීක්ෂාවට නොපැමිණ පිණිස අවදිව සිට යාශනා කරන්න කියලා බයිබලයේ තුල කියනවා. පරීක්ෂාව කියන්නේ නිතරම අපි ඉදිරියෙන් තිබෙන කාරණාව. පරීක්ෂාවෙන් අපි ඉදිරියෙන් තියෙන එක. ඒ නිසා අපි ඉදිරියේ පරීක්ෂාවට නොපැමිණෙන මිනිස් දෙවනාසිකන අවදිව ඉඳලා යාශනා කරන්න. යාශනා කරදී දෙවියන් වාසුබ වෙනුවෙන් නිදහස් කරපුවේ කැමැත්ත. දෙවියන් වාසුබ වෙනුවෙන් සැලසුම් කරපුවේ ජීවිතය ඔබට ගමන් කරන්න පුළුවන්. ඔබ යාශනා නොකරන කෙනෙක් නා ඔබ කිතුනුවේ ඕ මම ක්‍රිස්තියානි ඕ මම දෙවනාසේ දරුවෙක් කියලා ඔබ දවස නිකන් ඔබ අතහැරියා නම් ඔබ දන්න ඊගාව පෑ තප්පරේ ඊගාව පෑයි ඔබගේ ජීවිතේ මොනවද වෙන්නේ කියලා. හේතුව ඔබගේ අතීතයේ සියලු කාරණාවන් නපුරා දන්න නිසා ඒ කාරණාවල්ම ඔබගේ ජීවිතයට හරස් කරන්න පුළුවන් ඉස්සහරගෙන. ඒ නිසා අවදිව සිට ඔබ යාශනා කරන්න. අවදිව සිට ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තුල රැඳෙන්න. ඔබ කාලයක් අරගෙන ඔබ දෙවියන් වහන්සේ සමග ඔබ ඝනදෙනු කරන්න. ඔබගේ ජීවිතයට ඔබට දෙවියන් වහන්සේ දී තිබෙන දේ ගැන ඔබ ප්‍රශංසා කරන ඔබ ස්තුති කරන්න. දෙවි පියාණන් ඔබ මට දුනාව ජීවිතේ නිසා ඔබ මට දුනාව පෞල නිසා සමාදාන නිසා දරුවෝ භාර්යාව ස්වාමිය මේ හැම දෙයක් නිසාම රැකියල් ඔබ ස්තුති කරන් දෙවියන් වහන්සේට. හේතු ඒ සියල්ල ඔබට අද දවසේ දවසේ දීලිවර දේවල් නිසා ඒ හැම දෙයක්ම ඔබ ස්තුති කරද්දී ඒ වාතාවරණයන් වෙනස් කරන්නට හැකියාව ඒ වාතාවරණ වෙනස් කරන බලය දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන නිසා ඔබගේ මුඛය ඉතාමත් වැදගත් දේවල් සමග ඝනදෙනු කරද්දී ඒ නිසා මේ උදෑසන ඔබට මට කතා කරන්නේ ඔබට විරුද්ධව සාධන කිසි සිදු අවියක් සපලවත් වෙන්නේ නැති වෙන පිණිස දෙවියන් අස ඔබට බලයේදී තියෙන. එහෙනම් ඔබ යාශ්‍රා කර හැම නිතරම ඔබ දෙවියන් අසගේ වචනය තුල සිට ගන්න. ඔබ දෙවියන් අසගේ වචනය තුල සිට ගද්දී ඔබ තුල හෘද සාක්ෂියල එකක් තියෙනවා. හෘද සාක්ෂිය නිතරම ඔබට දෝෂ ආරෝපණය කරයි. ඔබව නොමග යවන්න උත්සාහ කරයි. ඔබට පෙන්නයි මේක වෙන්නේ නැහැ මේ දේ වෙන්නේ නැහැ කියන එක ඔබට පෙන්නයි. නමුත් මේ උදෑසන මම ඔබට එකක් කරන හෘද සාක්ෂියට ඔබ ඉදරින්න එපා. ඔබ දෙනසගේ වචනේ තුල සිට ගන්න. ඔබ ආත්මෙන් දකිද්දි ආත්මෙන් දේවල් දකිද්දි ඒකට ඔබ කතා කරන්න ගන්න. හේතුව ඔබව නැවත ඉපදිච්ච දවසේදී ඔබ වෙනුවෙන් දෙනසේ ආත්මික සලස්වා ආත්මික ආශිර්වාද නිදාස් කර තිබෙන බව බයිබලයේ තුල සඳහන් කරනවා. නමුත් ඒ දේවල් ඔබගේ මගේ ජීවිතයේ තුල දෙවියන් වාසී අත්පත් කරගන්න බැරි වෙන පිණිස ඒ දේවල් ඔබගේ මගේ ජීවිතය තුළ නපුරා විවිධ සැලසුම් කරමින් සිටිනවා. ඒ නිසා ඔබ ආත්මෙන් දකින්න දෙවනස ඔබට දුනව ජීවිතය තුළ ඔබ ගමන් කරද්දී ඔබ කියන ස්වාමීන් වහන්සේ මට මේ වෙන්නේ ජීවිතයක් දී තිනා. උන්වහන්සේ මට මෙවැනි ජීවිතයක් දී තිනා. ඒ හෘද සාක්ෂිය ඔබ කියන්නේ නැහැ. දෙවනස මට දුන්නේ මෙහෙම එකක්. සුවේ මගේ උරුමය, සතුට, සමාධන, ප්‍රීතිය මගේ උරුමය. ඒක දෙවනස මට දී තිබෙනවා කියලා ඔබ ප්‍රකාශ කරන්න ගන්න. ඔබ දකින්න ඔබගේ ජීවිතයේ සතුට, සමාධන, ප්‍රීතිය ඔබ දකින්න. ඔබ ආත්මින් දැකලා ඔබ කතා කරන්න ඔබගේ හෘද සාක්ෂියට ඔබ දවසින් දවස දෙයන්ස වචනය තුළ වර්ධනය වෙනවා. දෙවචනය කියන ඔබල ලෝක ආකාර සමාන නොවේ. සිත අලුත් කර ගැනීම අන්‍යකාරෝ ඇත්තෝ වෙන්නක දෙවචනය තුළ සඳහන් වෙනවා. සිත අලුත් කරගෙන දෙවියන් වහන්සේගේ ජීවිතේ දෙවනසේ දුන්නා වූ ජීවන ගමන තුළ ගමන් කරන ඔබට මට හැකියාව අනුග්‍රහය දෙවනසේ දී තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ මේ උදෑසන කාලයේ අපි ඔබට ස්තුති කරනවා පියාණනි. ඔබ අපිට දුන්නා වූ රහස් එළිදරව් නිසා අපි ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ පියාණනි. ඔබ අපිට බලයේ ආධිපත්‍ය දෙන ඒ වචන වල බලය ඔබ අපිට දී තිබෙනවා ස්වාමීනි. ඒ වචන අද දවසේ අපි පාවිච්චි කරනවා. අපි යාශනාවේ ඔබගේ අභිමුඛයේ සිටින දෙන ස්වාමීනි. අපිට විරුද්ධ දෙන සියලු ඒ බලකුතු අපි කඩලා. ස්වාමීනි අපිට විරුද්ධ මිනිස්සු කතා කරන නිසා අපේ වචන වල බලය ඒ තිබෙනව හැම වචනක බලයක් අපි නිෂ්ඵල කරනවා. ඔබ වහන්සේ සමග මේ ගමන අපි ගමන් කරනවා ස්වාමීනි. ඔබට ස්තුති. ඔබ වහන්සේ සියල්ල ඔබ අපිට දීලා ඔබ වාතුව ශක්තිමත් කරා. ඔබ අපිව බල ගන්නලා ඔබ අපිව තබා දෙවෙන නිසා අපි ඔබට ස්තුති කරන දෙවි පියන් මේ උදෑසන නිසා අපි ඔබට ස්තුති කරනවා. ඒ වගේම ස්වාමීනි
දවසේ රැකියාව යන්නේ හැම කෙනෙම ඔබට බාරකන දිවියනාසේ නිවස් පිටත් යන්නේ අව්‍යාපාර රැකියාව ලකෝ අලුත් රැකියාව දෙසා කුමන හෝ දෙයකට ඔම් කුෂිකාරමේ හෝ කුමන හෝ දෙයකට අදවසේ ඔම් පිටත් යනසවායි ඒ හැම ජීවිතයක්ම ඔබට බාරකන එක්කෙනෙක්ගේ ආශිර්වාද කරන දිවියනාසේ ඔබගේ හැම දෙයක් මතම සින්න ඔම් යන හැම මාර්ගයක් තුලම සින්න ඔබගේ සුවේ සතුට සමාදාන නිරන්තර යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ හැම කෙනෙක් මතම නිදහස්කම දෙවියන දවසේ යහපත් දවසක් කරන නිසා ඔබට සුද්ධිවන්ත වෙනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන් ආමේන්